මේ උසම හිතනක සිදුනක තම සාදරෙන් පිළිගන්න ඔයාල් මෙතරින් මගේ ආරහිරසේ එකලොස නිඩුවත් එක්ක එතු අපි 10 දි කතා කරා කොහොමද ෆන්සර් සදන්න කියලා එක බලුණ දෙනෙක් ඉන්නවනේ අරින්ග බලන්න අද කතා කරන්න යන්නේ මැට්‍රිසස් සහ ඇරේස් ගැන අපි කලින් කතා කරලා තියෙනවා අපිට එක්ස් කියලා වේරියබල් එකක් හදලා ඉවරලා ඒකට එක ඉඳන් 12 දක්වා මම ඔන්න වැලියු දුන්නා නිකන් 12 කියලා අපිට වැලියුස් ලබා ගන්න පුළුවන් මම ඒක රන් කරනවා ඊළඟට එක්ස් කියන එක මම ප්‍රින්ට් කරලා බලන්න මේ විදිහට නම්බර්ස් 12ක් ගන්න පුළුවන් හරි ඊළඟට මට පුළුවන් මෙන්න මේ x කියන එකේ ඩයිමෙන්ෂන් එක වෙනස් කරන්න බලන්න ඒකේ මොකද වෙන්නේ කියලා අපිට ඕන හෙල්ප් එකක් ගන්න පුළුවන් ඩිම් කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා ඒක රන් කරලා බලන්න ඔය විදිහට අපිට පුළුවන් මැට්‍රික්ස් එකේ මේ ඩයිමෙන්ෂන් වෙනස් කරන්න කියලා මේ කියන්නේ මේ ඩීටේල්ස් දීලා තියෙනවා මේ විදිහට හරි දැන් මම ඔන්න 1 ඉඳන් 12 දක්වා වැලියුස් දුන්නා ඊළඟට මට පුළුවන් මේක මෙන්න කොපි කරගෙන ඉවරලා මෙතන දානවා මම බලන්න මොකද උනේ කියලා මෙතනදි වෙන්නේ අපිට දැන් මේක එක පේජෙට නෑ එහෙම නැතුව 3යි 4යි කියලා දුන්නේ. එතකොට මේ කියනවා රෝස් 3යි කොලම් 4ක් විදියට මේක හැදෙනවා. දැන් බලන්න x කියන එක print කරනවා සේ. මේ විදියට අපිට array එකක් හදා ගන්න පුළුවන්. ඒක රෝස් 3 වගේම කොලම්ස් 3. දැන් උදාහරණයක් විදියට මම x කියන එකට දෙනවා. ඒකේ නම් 20 දක්වා. හරි. මම බලන්න. අද 20ක් කියලා උස්සනවනේ. ඊළඟට මම ඒක ඩයිමන්ෂන් එක වෙනස් කරනවා. 4යි 5යි කියලා. රෝස් 4යි කොලම් 5යි ඔය විදිහට දැන් එක්ස්ප්ලේන් කරලා බලන්න මම ඒක අවුට්පුට් එක ගන්න පුළුවන් හරි ඒක හරි ඊළඟට අපිට පුළුවන් මේ එක්ස් කියන එකේ කොච්චර රෝස් තියද ඒ වගේම කොච්චර කොලම්ස් කියන එක තියද ගන්න ඒකට පාවිච්චි කරන්න පුළුවන් එන්ඩ්‍රෝ කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා ඒකට x කියන වාස් කරනවා දැන් බලන්න. දැන් අපිට ගන්න පුළුවන් කොච්චර රෝස් තියද කියලා. උත්තර එනවා 4ක් කියලා. හරිනේ. මේක 4ක් තියෙනවා. ඊළඟට n col කියන එක දෙනවා. මේකෙන් අපිට ගන්න පුළුවන් number of columns කියන එක. 5ක් කියලා. ඔය විදිහට. ඊළඟට දැන් බලමු කොහොමද මැට්‍රික්ස් හදන්නේ කියලා. හරි. එතකොට මැට්‍රික්ස් හදන්න අපිට ෆන්ක්ෂන් එකක් තියෙනවා. මැට්‍රික්ස් කියලා. මම ඔන්න හෙල්ප් එකක් ගන්න යන්නේ. මැට්‍රික්ස් කියන ෆන්ක්ෂන් එක. හරි. මේ විදිහට අපිට මැට්‍රික්ස් කියන ෆන්ක්ෂන් එකේ දාන්න පුළුවන් පැරාමීටර්ස් මේ ඔක්කොම දීලා තියෙනවා එඩිට් කියලා බලන්න දැන් බලමු කොහොමද හදන්නේ කියලා මම එක්ස් කියලා වේරියබල් එකක් අරගෙන ඒකට දෙනවා මැට්‍රික්ස් එක කලින් වගේම එකේ ඉඳන් 12 දක්වා
රැදුස් දෙනවා. ඊළඟට අපි දෙන්න ඕන එන්රෝ නම්බර් රෝස් ගාන. මම දෙන්නම් තුනක් කියලා. මම දැන් රන් කරන්න. එස්කේප් ප්‍රින්ට් කරනවා. දැන් බලන්න රෝස් තුනක් වෙච්ච මේ විදිහට L0 වෙච්චස. හරි. ඊළඟට දැන් බලන්න මේ 1 එකේ ඉඳන් 12 දක්වා වැලියුස් ප්‍රින්ට් කරනවා මේ. 1 2 3 4 5 6 7 8 9 ඔය විදිහට. ඒකෙදි බලන්න මේකේ ඩිෆෝල්ට් විදිහට තියෙන බයි රෝ සමාන ෆෝල්ස් කියලා. එතනින් කියවෙන්නේ බලන්න. මෙතෙන් තියෙනවා. ඒක ෆෝල්ස් තියෙන ඩිෆෝල්ට්. එහෙම තිබුණොත් පිල් වෙන්නේ මැට්‍රික්ස් එක කොලම්ස් කියලා. කියන්නේ කොලම් බයි තමයි මේක ප්‍රින්ට් වෙන්නේ. මේ කොලම් එක මුලින් පිල් වෙනවා. කියන්නේ මේ කොලම් එක මේ කොලම් එක. ඔය විදිහට. හරි. ඊළඟට දැන් මට මේක රෝ බයි ෆිල් කරගන්න ඕන නම් මට කරන් තියෙන්නේ මේක ප්‍රින්ට් කරගන්නවා. කොපි කරලා පේස්ට් කරනවා විදිහට. එන් රෝ සමාන 3 කියලා දෙනවා. ඊළඟට බයි රෝ තියෙනවනේ. ඒක මට ට්‍රූ කරන්න පුළුවන්. ඔය විදිහට. දැන් මම x කියන එක ප්‍රින්ට් කරනවා. දැන් බලන්න මේ වැත්ත. පළවෙනි රෝ එක පිළිලා තමයි ඊළඟ රෝ එකට යන්න. ඔය විදිහට අපිට අවුට්පුට් එක ගන්න පුළුවන්. හරි. ඒ වගේම අපිට මැට්‍රික්ස් එක ට්‍රාන්ස්පෝස් එක ගන්න පුළුවන්. T කියලා දාලා x දුන්නොත් පස්සේ මේ මැට්‍රික්ස් එකේ ට්‍රාන්ස්පෝස් එක එනවා. ඒ කියන්නේ මේ රෝ එක පල්ලෙහාට එනවා. මේ රෝ එක ඊළඟ එකට එනවා. මේ රෝ එක මේ විදිහට එනවා. හරි. මැට්‍රික්ස් එක ට්‍රාන්ස්පෝස් කර ගන්න පුළුවන්. T කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා. එතකොට අපිට තාලයක් හදා ගන්න පුළුවන්. ඒක තමයි C bind සහ R bind කියලා ෆන්ක්ෂන්ස් දෙකක් තියෙනවා. ඒකත් මම මෙතනදී කතා කරන්න. ඒකදී වෙන්නේ මම මුලින්ම කතා කරනවා C bind එක ගැන. උදාහරණයක් විදිහට මම දැන් x කියන variable එකටම assign කරනවා C bind කියලා තියෙනවා function එක. ඒකේ මේ විදිහට දැන් දෙන ඒ සමාන එකේ ඉඳන් 4 කියලා දෙනවා. B දෙනවා පහේ නඟට ඔය විදියට. දැන් අපිට පුළුවන් C C සමානයි කියලා ගන්නවා. ඒක දෙනවා 9 12. ඔය විදියට. මම කියන්න මොකද මේක වෙන්නේ කියලා. next කෙනෙක් මම run කරනවා. මේක output එක. මේකෙදි වෙන්නේ C bind කියන්නේ column by. ඒ කියන්නේ අපිට columns ටික bind කරගන්න පුළුවන්. මෙතන A කියන එක කියන 4 දක්වා යනවා. ඒක මේ විදිහට එනවා. B කියන එක 5 ඉඳන් 8 දක්වා මේ විදිහට. C කියන එක දැන් 9 ඉඳන් 12 දක්වානේ. ඔය විදිහට එනවා. ඒක ඔක්කොම bind වෙලා තනි matrix එකක අපිට හදා ගන්න පුළුවන්. මේ C bind කියන function එක පාවිච්චි කරලා. හරි. දැන් මම මෙහෙම දැක් කරන්න. X කියන එකට C bind කරනවා. D කියලා variable එක. එකක් දෙන්න.
දැන් 13 ඉඳන් දහලක් වත් නම් බලන්න ස්ක්‍රීන් එක රන් කරනවා දැන් තියෙන්නේ අපිට එකයි නේ දුන්නේ නේද ඒකයි වෙලා තියෙන්නේ හරි අපි බලමු මෙහෙම දෙයක් කරන්න මම මොනවාක x කියන එක රන් කළා මෙතන දෙනවා x, b කියන දැන් බලන්න දාසේ දෙන්න එක මෙතන කියන්නේ දැන් බලන්න අපිට එනවා A B C එනවා ඒ වගේම D කියන එක 13 14 15 16 කියලා එනවා මෙතන ආයෙ අපිට දැන් 13 14 දක්වා අපිට වයින් කරන්න අමාරුයි ඒ කියන්නේ මෙතන එන රෝස් ගානයි මෙතන එන රෝස් ගානයි මැච් වෙන්නේ නැහැ ඒ නිසා තමයි බයින් කරන්න බැරි ඒකයි මේ එකක් අත හරි නම් බෝ ප්‍රෝස් කිය මැනේජර් බයින් කර ගන්න පුළුවන් දැන් මේක මේ විදිහට කරනවා තව එකක් වුණ බයින් කරන්න යන්නේ මම බලමු මේ විදිහට කරලා x කියන එකට සී බයින් කියලා දෙනවා දැන් අපි කලින් මේ x කියන එක පාවිච්චි කරන්නේ නැතුව අයි මා දිල් බලමු e කියලා වේරියබල් එක මේක 13 ඉඳන් 16 දක්වාම දෙනවා දැන් බලන්න x කියන එක print කරනවා එකයි එතකොට අපිට මේ කලින් තිබිච්ච එකටම බයින් කරගන්න මම අපි දෙන්නවා මේ x කියන එකත් පැරාමීටරයක් විදිහට. හරි. x කියන එකට අලුතෙන් මේ d කියන කොලම් එක බයින්ඩ් වීම තමයි c බයින්ඩ් එකේදී. ඊළඟට කතා කරන අන්තිම එක ඒක තමයි r බයින්ඩ් එක. r බයින්ඩ් එකේදී වෙන්නේ රෝස් අපිට බයින්ඩ් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම y කියලා වේරියබල් එකක් හදනවා. ඒකට r y ෆන්ක්ෂන් එක පාවිච්චි කරනවා. හරි. x, බිංදුව කියලා දාන්න. දැන් බලන්න. රන් කරලා පස්සේ y කියන එක මම print කරනවා. e තිබුණා. 13 14 15 16 කියලා. ඊළඟට බින්දු කියන්නේ කලින් රෝ එකක් විදිහට ඇඩ් වෙලාතියෙන. හරි. අපි කලින් හල්පයක් ගමු මේ විදිහට. නම x ට මෙන්න මේ කොලම් එක බයින් කරපු එකයි ගත්තා. හරි. ඒක මම r බයින් කරනවා. දැන් බලන්න. රෝ එකක් ඇඩ් වෙලා තියෙන බින්දුව හතරක් දාන්න. හරි. ඒතර r බයින් සක් කොලම් බයින් කියන එක තමයි කතා කරේ මම හිතුවා ඒකත් තේරෙන්නේ නැති කියලා ඒකට ඔටි තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මම හිතනවා ආල්ට ඒක ටික තේරෙන්නේ නැති කියලා ප්‍රශ්න දිනා ඉවරින් කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න එහෙනම් සිල් දරනවා සුබ දවසක්